මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ පින්වත් සහභාගීත්වයෙන් සංසාර වියමනේ දෙවින සිත් නිවාලන ලක්කන මහමළුව භවෙන් භවේ සැරිසරන සිතට සත්කාර කළොත් කොයි වගේ ප්‍රතිඵලද අපිට හිමි වෙන්නේ කියලා අපි කතා බහ කළා. අපේ අඳුරංගෙන් මම දැනගන්නට කැමතියි, අපි හිත හදාගත්තොත්, අපි හැම ආත්ම භාවයකදීම ಗುಣ වගාවන් හිතට පුරුදු කරගත්තොත් මොන වගේ ප්‍රතිඵලද අතිඳින්නට ලැබෙන්නේ? ඔබ වහන්සේ ගාව මේ සඳහා හොඳ උදාහරණ ඇති අපේ අඳුරනේ. ඔව්, මට මතකයි අපවත්ති වදාළ අතිගෞරවාර්හ මහානායක බලංගොඩ ආනන්ද මෛත්‍රේය මහානායක සාමින්ද්‍රයන් වහන්සේ වයස අවුරුදු 100ක් ඉක්ම වූ අවස්ථාවකදී උන්වහන්සේ පරිගණකය හැදෑරුවා. උන්වහන්සේට හදාරන්න උවමනා කරන හැම දෙයක්ම හදාරා නිමකට තිබුණු උන්වහන්සේ පරිගණකය හැදෑරුවා. ඒ වෙලාවේදී එක්තරා මාධ්‍යවේදියෙක් උන්වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, දැන් අවුරුදු 100ක් ඉක්ම වී ගොස් අවසන්. ඒ අවස්ථාව වෙන විටත් මේ අලුතෙන් ඉගෙන ගන්නේ ඇයි? ඔබ වහන්සේ බොහොම විවේකීව වැඩ ඉන්න පුළුවන් කියලා. ආන් ඒ වෙලාවේදී උන්වහන්සේ ආනන්ද මෛත්‍රේය මහානායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉතාමත් වැදගත් උත්තරයක් දීලා තිබුණා. ඒ තමයි, හරියටම ඉගෙන ගන්න ඕනේ දැන් තමයි. මොකද මේ පරිගණකය මේ කාලේ ලෝකයේ කොයි ඉසව්වක ඉපදුනත් වැදගත්. තව ටික දවසකින් මේ ඇඟ මම අතාරිනවා. ඉගෙන ගන්නේ ඇඟට නෙවෙයි, එහෙමයි, ඉගෙන ගන්නේ සිතට. ඒක නිසා ඒ සිත අරගෙන මම යනවා. යන තැනක වැඩ කරන්න අලුතෙන් පරිගණක දැනුමක් මට අවශ්‍ය වෙන එකක් නැහැ. ඒක නිසා ඒ පරිගණක දැනුම දැම්මම අරගෙන යන එක ඊළඟ ආත්මභාවයේ ඉතුරු කටයුතු කරන්න පහසුවක් වේවි කියලා ඇඟ අත්හරින්න සූදානම්ව සිටපු කාලවකවානුවේ උන්වහන්සේ සිත පෝෂණය කරගත්තා. ඇත්තම කිව්වොත් අපි දන්නවා සමහර දරුවෝ ඉපදුනාම අම්මා වගේත් නෙමෙයි තාත්තා වගේත් නෙමෙයි සමහර විටාවට හරිම ආක්‍රමණශීලී ද්වේෂ සහගත මානසිකත්වයෙන් ඉන්නවා. තවත් සමහර දෙමව්පියෝ මං ඉතාම හොඳින් දන්නා, හොඳටම හොඳ අම්මලා තාත්තලා ඉන්න අතර දරුවෝ ඉන්නවා. ඒ දරුවෝ මහා ලෝභකමින් කටයුතු කරනවා. සමහර වෙලාවට එකම දරුවා ඒ ගෙදර සියලුම සැප සම්පත් ඇයට තමයි ලැබෙන්නේ. ඒ දරුවා අම්මා තාත්තත් දෙන්නම එළවලා ගෙදරින් මහලු නිවාසවල තැන්පත් කරලා වියහියදන් පවා නොදී අර අම්මගේ තාත්තගේ තමන්ට හිමි වෙන්නම තිබිච්ච දේපල බලහත්කාරයෙන් අත්පත් කරගත්ත අවස්ථාවක්. සමහරු කියනවා මේ අපේ හත්මුතු පරම්පරාවේවත් සිද්ධ වෙච්ච නැති දේවල් මේ වෙන්නේ කියලා. ඇත්තටම එහෙම වෙනවා. ඒ හත්මුතු පරම්පරාවේවත් සිද්ධ වෙච්ච නැති හොඳත් වෙන වෙලාවල් තියෙනවා, නරකත් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් සමහර දරුවෝ ඉන්නවා, ඒ දරුවෝ හත්මුතු පරම්පරාවම හොඳට කාපු බීපු මිනිස්සු. හැබැයි ඒ හත්මුතු පරම්පරාවෙම ඉපදිච්ච සමහර දරුවෝ ඉපදිලා දැනුම් තේරුම් ඇතුව බහ තෝරන වියේ ඉඳලා පැවිද්ද අපේක්ෂා කරමින් ඉන්නවා. ඉතින් එහෙම අවස්ථාවට තියෙනවා මේ අසාමාන්‍ය භාවය කෙලෙස ආවාද කියා භෞතික උත්තරයක් නැහැ. ඒක නිසා අර මානසිකව අප ලබන්නා වූ කිසියම් ආකාරයක පරිඥාණය පරිණත භාවය ඊළඟ ආත්ම භාවයකට යනවා කියන උත්තරේ තමයි එතනදී අපිට ගන්න තියෙන්නේ. මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ පින්වත් සහභාගීත්වයෙන් සංසාර වියමනේ දෙවින සිත් නිවාලන ලක්කන මහමළුවේ